ओम शांति। दिदास विसिहतरे सेप्टेम्बर विसिनाम वनिदा अव्यक्त बाप दादा मधुबन पलमर किए वीम दिदास देखवासरे फेब्रुवारी तुम वनिदा मातृकाव ओबगे सुदुसुकम ओबगे अरमुनट समान करगेन सियलु संपत्तलिन पिरिपुन्वन्न අද දින සියලු සම්පත්වලට අධිපති පරමාත්ම පරම සත්‍ය දෙවියන් සියලු සම්පත්වලින් පිරී සිටින ඔහුගේ දරුවන් දෙස බලයි. සෑම දරුවෙක්ම සියලු සම්පත්වලින් පිරිපුන්ය. සියලු සම්පත්වලින් පිරිපුන් අයගේ ලක්ෂණය වන්නේ ඔවුන්ව දිස්වන්නේ ලැබීමවල නිරන්තර ප්‍රතිමූර්ති සහ තෘප්තිමත් ජීවාත්ම ලෙසයි. ඔවුන් සියලු සම්පත්වලින් පිරී පිටාර ගලමින් සිටින නිසා ඔවුන් නිරන්තරයෙන් සතුටින් සිටින බව පෙනෙන්නට තිබේයි. පරමාත්ම පරම සත්‍ය පියා පවසනවා, ඔය සෑම කෙනෙක්ම තමන්ගෙන්ම මෙසේ විමසිය යුතුයි. මා කෙතරම් සම්පත් රැස් කරගෙන තිබෙනවාද? ඔබ මෙම අවිනාශී සම්පත් දැන් ලබාගෙන ඇති අතර තවද ඒවා අනාගතයේ බොහෝ උපත් ගණනාවක් ඔබත් සමගම රැඳී තිබේ. මෙම සම්පත් අවසන් වන්නේ නැහැ. ප්‍රථම සම්පත වන්නේ මෙම ඥානයේ සම්පතයි. එමෙන්ම මෙම ඥානයේ සම්පතින් ඔබ සියලු දෙනාම මෙකලපවා මුක්තිය සහ ජීවන මුක්තියත් විඳිනවා. මෙම පැරණි ලෝකයේ තමෝගුණී වාතාවරණයේ මෙම ජීවිතය මෙම ඔබගේ ජීවිතයේ ගත කරන අතර මෙම ඥානයේ සම්පතේ පදනමට අනුව මේ සියලු දේවල්වල වාතාවරණයෙන් සහ චිත්ත තරංගවලින් ඔබ නිදහස්ව සිටී. ඔය ජීවාත්ම නිලුම් මලක් මෙන් නොඇලී සිටින අතර දුකින් කනස්සල්ලෙන් සහ අසාමයෙන් ඔබ නිදහසය. ඔබ ඔබගේ ජීවිතය ගත කරන අතර ඔබ සියලු නරක දේවල්වල බන්ධනයෙන් නිදහසය. නිෂ්ඵල සිතුවිලිවල කුණාටුවලින් ඔබ නිදහසය. බාප්දාදා ඔබගෙන් විමසනවා, ඔබ නිදහස්ද? ඔව්, ඔබ සියලු දෙනාම ඔබගේ අත්වනනවා. එබැවින් මෙම ඥානී සම්පතේ ඵලය සහ ලැබීම වන්නේ මුක්තිය සහ ජීවන මුක්තියයි. නිෂ්ඵල සිතුවිලි පැමිණීමට තැත් කළත් එමෙන්ම ඍණාත්මක සිතුවිලිද පැමිණෙයි. එනමුත් ඔබට මෙම ඥානය තිබෙනවා. එනම් නිෂ්ඵල සහ ඍණාත්මක සිතුවිලි පැමිණීම ඒවාගේ වගකීම බවත් ඔය ආලෝකණය ලැබූ ජීවාත්මයන්ගේ වගකීම වන්නේ ඒවාගෙන් එනම් නිෂ්ඵලත්වෙන් සහ ඍණාත්මක සිතුවිලිවලින් ඈත්ව සහ නිදහස්ව සිටීම සහ පරමාත්ම පරමපියාට ආදරණීයව රැඳී සිටීම යන වැටහීම ඔබට තිබෙනවා. පරමාත්ම පියා දරුවන්ට පවසනවා, එබැවින් පරීක්ෂා කර බලන්න. එනම් මා මෙම ඥාන සම්පත අත්කරගෙන තිබෙනවාද? එය පිටාර ගලමින් තිබෙනවාද? එය පිරී තිබෙනවාද? නැත්නම් යම් අඩුවක් තිබෙනවාද? එසේ පරීක්ෂා කර බලන්න. යම් අඩුවක් තිබෙනවා නම් එනම් මෙම ඥාන සම්පතින් යම් අඩුවක් තිබෙනවා නම් එය එකතු කරගන්න. හිස්ව නොසිටින්න. පරමාත්ම පරම සත්‍ය පියා දරුවන්ට පවසනවා, ඒ අන්දමින්ම යෝගාවේ සම්පත ඔබට සියලු බලයන්ගේ ලැබීම ගෙන දෙයි. එබැවින් තමන් දෙස බලා යෝගා සම්පතින් ඔබ සියලු බල රැස් කරගෙන තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න. ඔව්, සියලුම බල රැස් කරගෙන තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න. ඔබට එක බලයක් හෝ අඩුනම් ඔබ යම් වේලාවකදී ඔබ මුලා විය හැක.
ඔබ සියලු දෙනාගේම නම්බුනාමය වන්නේ මාස්ටර් සර්වබලධාරීන්ය. එනම් සියලු බල ඇති අයයි. ඇතැම් බල පමණක් තිබෙන අය නොවෙයි. මාස්ටර් සර්වබලධාරීන්ය. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා. එසේනම් යෝගා බලයෙන් ඔබ සියලු බලයන්ගේ සම්පත රැස්කරගෙන තිබෙනවාද? ඒවා පිරී තිබෙනවාද? ඔබ ලැබීම්වල ප්‍රතිමූර්තියක්ද? එසේ නොමැතිනම් යම් දෙයක අඩුවක් තිබෙනවාද? මන්ද ඔබට ඇති අඩුව ඔබට දැන් පුරවා ගත හැක. ඔබට තවමත් අවස්ථාවක් තිබෙනවා. පසුව තමන්ව පිරිපුන් කිරීමට ඇති කාලය අවසන් වන අතර දුර්වලතාවයේ ඉතිරිව තිබෙයි. බාප්දාදා පවසනවා, එබැවින් තමන්ව පරීක්ෂා කරන්න. සෑම බලයක්ම ඔබ ඉදිරියට ගෙනවිත් ඔබගේ මුළු දවසේ කාලසටහන සමග එය පරීක්ෂා කරන්න. බාප්දාදා පවසනවා, එක ප්‍රතිශතයක හෝ අඩුවක් ඇත්නම් ඔබ සම්පූර්ණයෙන් සමත් වී ඇති බව නොකියවෙයි. මන්ද ඔබගේ අරමුණ වන්නේ සම්පූර්ණයෙන් සමත් වීමටද අර්ධ වශයෙන් පමණක් සමත් වීමටද කියා ඔය ඕනෑම දරුවකගෙන් විමසන විට ඔබ සියලු දෙනාම එවිට පවසන්නේ ඔබ චන්ද්‍රවංශයේ නොව සූර්යවංශයේ කොටසක් වන බවයි. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා, ඔබ චන්ද්‍රවංශයේ කොටසක් වෙනවාද? බාප්දාදා ඔබට ඉතා හොඳ සිංහාසනයක් ලබා දෙයි. ඉතින් ඔබ චන්ද්‍රවංශයේ කොටසක් වෙනවාද? බාප්දාදා විමසනවා, ඔය විදේශිකයන් චන්ද්රවංශයේ කොටසක් වෙනවාද? ඉන්දියාවේ මිනිසුන් සූර්යවංශයේ කොටසක් වන අතර විදේශ රටවල අය චන්ද්‍රවංශයේ කොටසක් වෙනවාද? මෙය හරිද? බාප්දාදා පවසනවා, ඔබ යවන්නේ නැහැ. එසේ නොවේද? ඔබට සූර්යවංශයේ වීමට අවශ්‍යද? බාප්දාදා පවසනවා, ඔබ අනිවාර්යෙන්ම සූර්යවංශයේ වී යුතුයි. බාප්දාදා කතාබහ කියදෙනවා පමණයි ඔබ සූර්යවංශයේ වී යුතු බවට ස්ථීර අධිෂ්ඨානගත විශ්වාසය ඔබට ඇතිබැවින් එමෙන්ම ඔබ පරම පියාට සහ තමන්ට එය පොරොන්දු වී ඇති නිසා. එසේනම් දැන් සිට කිසිදු බලයක ප්‍රතිශතයක් අඩු නොවිය යුතුයි. සිදුවීම් සහ ප්‍රශ්න නිසා ප්‍රතිශතයේ අඩුවක් තිබුණු බව ඔබ පවසන්නේ නම් ඔබ කලා 14ක් වෙයි. එනම් එසේ ප්‍රතිශතයක් අඩුවන්නේ නම් ඔබ චන්ද්‍රවංශයේ කලා 14ක අයෙක් වෙයි. මේ නිසායි මේ දිනවල බාප්දාදා සෑම දරුවෙකුගේම වාර්තාව සහ සටහන පරීක්ෂා කරන්නේ. බාප්දාදාටත් සෑම දරුවෙකුගේම වාර්තාව තිබෙනවා. මන්ද කාලයට අනුව බාප්දාදා ඔබට කල් තියාම පවසන්නේ දැන් මෙම කාලයට අනුව යම් කිසි වේලාවක කියා නොකියන්න. බාප්දාදා දරුවන්ට පවසනවා, මෙසේ කියන්න. දැන්. එසේ දැන් කියා කියන්න. එය යම් වේලාවක සිදුවෙයි. මාය පසුව කරන්නම්. එය සිදුවිය යුතුයි. මේ ආකාරයට නොසිතන්න. ඒ සිදුවිය යුතුයි. එසේ නොවේ. ඔබේය මේ දැන් කළ යුතුයි. කාලයේ වේගේ ඉතාමත් වේගවත් වන අතර එබැවින් පරමපියාට සමාන වීමට සම්පූර්ණයෙන් සමත් වීමට සහ දිව්‍යමය කලා 16කින් පිරිපුන් වීමට එසේ ඔබ තබා ඇති අරමුණ බාප්දාදාට අවශ්‍ය වන්නේ එම අරමුණ සහ ඒට අවශ්‍ය සුදුසුකම් ප්‍රායෝගිකවම සමාන වනවා දැකීමටයි. බාප්දාදා දරුවන්ට නැවතත් පවසනවා, ඔබගේ අරමුණ සහ ඒට අවශ්‍ය සුදුසුකම් යන දෙක සමාන වූ විටයි ඔබ පහසුවෙන්ම බාප්දාදාට සමාන වන්නේ. එබැවින් තමන්ව පරීක්ෂා කර බලන්න. බාප්දාදා පවසනවා,
ඒ සිදුවෙයි හෝ යම් කලකදී ඔබ එය බවට පත් වෙයි කියා පැවසීම නොසැලකිලිමත් කමයි. ඔබට කිරීමට අවශ්‍ය කුමක්ද? ඔබට වීමට අවශ්‍ය කවුරුන්ද? ඔබට තිබෙන්නේ කුමන අරමුණද? ඔබ එය දැන්ම සිදු කළ යුතුයි. ඔබ එය බවට දැන් පත් විය යුතුයි. බාබ්දාදා පවසනවා, යම් කලකදී යන වදන් භාවිතා නොකරන්න. එය මේ දැන් සිදු විය යුතුයි. එබැවින් මෙම ඥානයේ සම්පත තිබේ, යෝගාවේ සම්පත තිබේ, එමෙන්ම ධාරණය කර ගැනීමේ සම්පතක් තිබේ. එමෙන්ම මෙම ධාරණය තුළින් ඔබ ගුණධර්මවල සම්පත් රැස් කරගන්නවා. ගුණධර්මවලදීද සියලු බලයන් තිබෙනසේම සියලු ගුණධර්මද තිබේ. ඇතැම් ගුණධර්ම පමණක් තිබීම නොවෙයි, නමුත් සියලුම ගුණධර්ම තිබීම. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා, ඉතින් ඔබට සියලු ගුණධර්ම තිබෙනවාද? එසේ නැත්නම් ගුණධර්ම එකක් හෝ දෙකක් අඩු වුණාට කමක් නැහැ, සෑම දෙයක්ම හරියයි කියා ඔබ සිතනවාද? නැහැ, එය නිවැරදි නැහැ. එබැවින් එසේ ඔබ සියලු ගුණධර්මවල සම්පත් රැස් කරගෙන තිබෙනවාද? එසේනම් ඔබට කුමන ගුණධර්මයේද අඩු කියා තමන්ව පරීක්ෂා කර බලා ඔබ එයින් පුරවා ගන්න. බාප්දාදා ඥාන සම්පත, යෝගා සම්පත, එමෙන්ම ධාරණී සම්පත යන විෂයන් තුනම ගැන මෙසේ දරුවන්ව දැනුවත් කරමින් බාප්දාදා පවසනවා, හතරවන විෂය වන්නේ සේවයයි. ඔබගේ මනසින්, ඔබගේ වචනවලින් හෝ ඔබගේ ක්‍රියාතුලින් ඔබ සේවය කරන ඕනෑම විටකදී එහි ලැබීම වන්නේ ආධ්‍යාත්මික සතුට බව ඔය සියලු දෙනාම අත්දකිනවා. බාප්දාදා දරුවන්ට පවසනවා, එබැවින් සේවය කිරීමෙන් ඔබ කෙතරම් දුරට සතුට අත්විඳ තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න. ඔබ සේවය කරන නමුත් සතුට අත්විඳින්නේ නැතිනම් එම සේවය නිවැරදි සේවය නොවේයි. එම සේවයේ එක හෝ තව දෙයක අඩුවක් තිබුණි. එසේ සේවයේ එක හෝ තව දෙයක අඩුවක් තිබුණි නම් ඔබ සතුට අත් නොවිඳින්නේ ඒ නිසයි. සේවයේ අරුත වන්නේ ජීවාත්ම වන ඔබ තමන් ප්‍රබෝධමත් සතුට ඔංචිල්ලාවේ පැද්දෙන පිපුණු ආධ්‍යාත්මික රෝස මලක් බව අත්දැකීමයි. බාප්දාදා පවසනවා, එබැවින් තමන්ව පරීක්ෂා කර බලන්න. ඔබ දවස පුරාම සේවය කළා, නමුත් ඔබ මුළු දවස පුරා ඔබ සිදු කළ සේවයේ ප්‍රමාණය හා සසඳන විට ඔබ ඊතරම් සතුටක් අත්විඳාද? නැත්නම් ඔබට නොකඩවා වෙනස් සිතුවිලි ඇති වුණාද? පරීක්ෂා කර බලන්න. මෙය නොවේ එයයි, එය නොවේ මෙයයි. ඔබගේ සතුට එවිට සේවා ස්ථානය මත, ඔබගේ සේවා සහකරුවන් මත සහ ඔබ සේවය කරන ජීවාත්ම මත බලපෑමක් ඇති කරන අතර එවිට වාතාවරණය සතුටේ එකක් වෙයි. සේවී සම්පත මෙයයි. එනම් සේවී සම්පත සතුටයි. බාප්දාදා විෂයන් හතර සඳහන් කරමින් මෙසේ පවසනවා, තව දෙයක් විෂයන් සතර සඳහන් කර ඇත. ඉන්පසුව බොහෝසේ අත්‍යවශ්‍ය නෑ සම්බදතාවද තිබේ. මන්ද සමහර දරුවන් සිතන්නේ ඔවුන්ට කොහොමත් බාප්දාදා සමග සම්බදතාවයක් තිබෙන බවත්, එබැවින් ඔවුන්ට පවුලේ අය සමග සම්බන්ධතාවයක් තිබුණත් නැතත් කම් නැති බවත්ය. මන්ද ඔවුන්ට කොහොමත් බීජය එනම් පරම සත්‍ය සමග සම්බන්ධතාවයක් තිබෙන නිසා. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා, කෙසේ වෙතත්
ඔබට අවශ්‍ය ලෝකයේ පාලනය කිරීමට නේද? ඉතින් රාජධානියක ඔබ අන් අය සමග සම්බන්ධතා පැවැත්විය යුතුයි. මේ නිසායි ඔබට දැන් නෑ සම්බන්ධතා තිබිය යුත්තේ. නමුත් ඔබගේ නෑ සම්බන්ධතා තුළින් ඔබට ලැබෙන සැබෑ සම්පත වන්නේ ආශිර්වාදයි. අන් අය සමග නෑ සම්බන්ධතා නොපැවැත්වීමෙන් ඔබගේ ගිනුමේ ආශිර්වාද රැස්වන්නේ නැත. ඔබට මව සහ පියාගේ ආශිර්වාද තිබෙනවා. නමුත් ඔබ නෑ සම්බන්ධතා පවත්වන අයගේ ආශිර්වාද ඔබට හිමි විය යුතුයි. ඔබට ඔවුන්ගේ ආශිර්වාද නොලැබෙන්නේ නම් එමෙන්ම ඒවා ලැබීමේ හැඟීමක්ද ඔබට නොමැති නම් එවිට ඔබගේ නෑ සම්බන්ධතා තුළ යම් දෙයක අඩුවක් ඇති බව ඔබ වටහා ගත යුතුයි. ඔබගේ නෑ සම්බන්ධතා නිවැරදි නම් ඔබ ආශිර්වාද අත්දකි. බාප් දාදා දරුවන්ගෙන් විමසනවා, ආශිර්වාද ලැබෙන බවට අත්දැකීම කුමක්ද? ඔබ ඒවා අත්විඳ තිබෙනවා නේද? සේවය කිරීමෙන් ඔබට ආශිර්වාද ලැබෙන්නේ නම් එවිට ඔබ සැහැල්ලුවෙන් රැඳී සිටි. තවද ඔබ සම්බන්ධ වන ඕනෑම කෙනෙක්. ඔව්, ඔබ සම්බන්ධ වන ඕනෑම කෙනෙක් ඔබට ආශිර්වාද ලබා දෙයි. ආශිර්වාද ලැබීමේ අත්දැකීම වන්නේ ඔබ වෙනත් අය සමඟ සම්බන්ධතාවයක් පවත්වන ඕනෑම විටක සහ ඕනෑම කාර්යයක් සිදු කරන විට ඔබ ආලෝකමත්ව සහ සැහැල්ලුවෙන් සිටී. ඔව්, ඔබ සැහැල්ලුවෙන් සිටී. ඔව්, එවිට ඔබ කිසිම බරක් ඔබත් නොවිඳින අතර ඔබ සේවය කරන අයටත් ඔබ නෑ සම්බන්ධතා පවත්වන අයටත් ඔවුන්ටත් ආලෝකමත් වීම සහ සැහැල්ලුව දැනෙයි. ඔබ නිරන්තරයෙන් සම්බන්ධතාවලදී සැහැල්ලුවෙන් සිටින බව ඔවුන් අත්දකි. එනම් ඔබ කිසිම විටක බරක් නොමැතිව සරලව සිටින බව ඔවුන් අත්විඳී. බාප් දාදා නැවත නැවතත් දරුවන්ට පවසනවා, ඔබ අන් අය සමග සම්බන්ධතා ඇති කළත් නැතත් ආශිර්වාද ලැබීම නිසා දෙපාර්ශ්වයම විනය රීතිවලට අනුකූලව පහසුවෙන් සිටි. බාප් දාදා දරුවන්ට පවසනවා, කෙසේ වෙතත් මෙම කියමන මෙන් වැඩිපුර පහසුවෙන් නොසිටින්න. එනම් වැඩිපුර මිහිරි දේවල් ඇති තැන්වලට කූඹි වහයි. එසේ මෙම කියමන මෙන් වැඩිපුර පහසුවෙන් නොසිටින්න. එබැවින් ඒ තරමටම සරල නොවන්න. නමුත් ඔබ ආලෝකමත්ව සහ සැහැල්ලු වෙයි. එබැවින් බාප් දාදා පවසන්නේ ඔබගේ සම්පත් පරීක්ෂා කර බලන්න. පරමාත්ම පරම සත්‍ය බාබා ඔබට කාලය ලබා දෙනවා. සමාප්තිය පූර්ව තව මද්දමා නැත. එබැවින් තමන්ව පරීක්ෂා කර බලා අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්න. බාප් දාදා දරුවන්ට පවසනවා, බාප් දාදාට ඔය දරුවන් කෙරෙහි සෙනෙහස තිබෙනවා. කිසියම් දරුවෙක් මග නොහැරිය යුතු බව බාප් දාදාට අවශ්‍ය වන්නේ මේ නිසායි. සෑම දරුවෙක්ම හැකි පමණ ඉදිරියට ගමන් කළ යුතුයි. ඉදිරියට යන අතර ශරීර අවධානය ඇති වෙයි. ආත්ම ගරුත්වය සහ ශරීර අවධානය ඇති වෙයි. ශරීර අවධානයට හේතු වන්නේ ආත්ම ගරුත්වයේ අඩුවක්ය. ශරීර අවධානය අවසන් කිරීමට ඇති ඉතාම පහසු මගක් වන්නේ එක් වචනයක භාවිතය පමණයි. ඔබේම වචනය දන්නවා. බාප් දාදා දරුවන්ගෙන් විමසනවා, ඉතින් ශරීර අවධානය ගෙන එන එම වචනය කුමක්ද? ඔව්, ශරීර අවධානය ගෙන එන එම වචනය වන්නේ මම යන වචනයයි. ඉතින් ඔබ කී වරක් මම යන වචනය භාවිතා කරනවාද? දවස පුරා
ඔබ කී වතාවක් මම යන වචනේ භාවිතා කරනවාද කියා ඔබ සටහන් කරගෙන තිබෙනවාද? වබ්දාදා පවසනවා. හොඳයි, එක දවසක් වෙනුවෙන් මේ සටහන් කරගන්න. මම යන වචනය නැවත නැවතත් භාවිතා කරනවා. නමුත් මම යනු කවුද? මෙම ඥානයේ ප්‍රථම පාඩම වන්නේ මම කවුද? ඔබ ශරීර අවධානයෙන් මම කියන විට ඇත්ත වශයෙන්ම මම යනු කවුද? මම ජීවාත්මයද ශරීරයද? බාප්දාදා දරුවන්ගෙන් නැවතත් විමසනවා. ජීවාත්මය ශරීරය අරගෙන තිබේද? නැත්නම් ශරීරය ජීවාත්මය ගෙන තිබේද? සිදුවන්නේ කුමක්ද? ජීවාත්මය ශරීරය හදාගත්තා. මේ නිවැරදිද? එබැවින් ජීවාත්මය ශරීරය හදාගත්තේ නම් එවිට මම යනු කවුරුන්ද? මම ජීවාත්මයක් නොවේද? එබැවින් පහසු මඟ වන්නේ ඔබ මම යන වචනය භාවිතා කරන ඕනෑම විටක ඔබ කුමන ජීවාත්මයක්ද කියා මතක් කරගන්න. ජීවාත්මය අශාරීරික වන අතර ශාරීරිය භෞතිකයි. අශාරීරික ජීවාත්මය වන ඔබ ශරීරයක් අරගෙන තිබෙනවා. එබැවින් ඔබ මම යන වචනය කී වරක් භාවිතා කළත් මේ සිහි කරන්න. එනම් මෙම අශාරීරික ජීවාත්මය වන මම භෞතික ශරීරයක් තුළට ඇතුළු වී ඇත. එසේ එය සිහි කරන්න. ඔබ එසේ අශාරීරික ස්ථිතිය සිහි කරන විට ඔබ ඉබේටම නිර්හංකාරී වී ශරීර අවධානය අවසන් වෙයි. ප්‍රථම පාඩම වන මම කවුද? එය ඔබගේ අවධානය තුළ තබා ගැනීමෙන් ජීවාත්මය වන ඔබ, ඔබ ජීවාත්මයක් බව මතක් කර ගැනීමෙන් ඔබගේ අශාරීරික ස්ථිතිය ස්ථීර වෙයි. ඔබට අශාරීරික ස්ථිතියක් තිබෙන විට ඔබ ඉබේටම නිර්හංකාර සහ පාපයෙන් තොර වෙයි. හෙට සිට ඔබ මම යන වචනය භාවිතා කරන විට ඔබට මතක් වන්නේ කුමක්ද කියා සටහන් කරගන්න. ඔබ කී වරක් මම යන වචනය භාවිතා කළත් ඔබ ඉබේටම අශාරීරික, නිර්හංකාර සහ පාපයෙන් තොර වෙයි. අච්චා, බාප්දාදා මෙම මදුබන් භූමිය වෙතට පැමිණ සිටින කණ්ඩායම් දෙස බලා පවසනවා. තරුණ කණ්ඩායම ආදෑවිත් බොහෝ තරුණ අය සිටිනවා. තරුණ කණ්ඩායමට බාප්දාදා ආශිර්වාදයක් ලබා දෙනවා. ඔබ බොහෝ කලක් ජීවත් වේවා. බාප්දාදා පවසනවා. එක සම්පතක්වත් විනාශ කර නොගන්න. ඔබ දිගු කලක් ජීවත් වී සමෘද්ධිමත්ව රැඳී සිටිත්වා. බාප්දාදා දරුවන්ට මෙසේ ආශිර්වාද කර මෙසේ පවසනවා. ලෞකික ලෝකයේ ලෞකික ගුරුන් දීර්ඝායුෂ වෙනුවෙන් ආශිර්වාද ලබා දෙන අතර බාප්දාදා පවසන්නේ සෑම සිරුරකම ආයුෂ කෙතරම්ද ඒ තරම් කාලයක් තිබෙයි. බාප්දාදා පවසනවා. ඔබ බොහෝ කලක් ජීවත් වේවා යන ආශිර්වාදය ඔබට බාප්දාදා ලබා දෙන්නේ එසේ ඔහු සිරුර අතින් ඔබට දීර්ඝාෂ ලබා දෙනවා නොවේ. නමුත් මෙම බ්‍රහමින් දිවියේ ඔබට නිරතුරු දීර්ඝ ජීවිතයක් තිබේවා. එයයි බාප්දාදාගේ ආශිර්වාදය. මන්ද එවිට බ්‍රහමින්වරු දේවතාවන් වෙයි. බාප්දාදා විමසනවා. එබැවින් ඔබට දීර්ඝාෂ තිබේ නේද? බාප්දාදා පවසනවා. තරුණයන්ට එක් විශේෂත්වයක් තිබෙනවා. ඔය තරුණයන් ඔබගේ විශේෂත්වය දන්නවාද? ඔබට තිබෙන්නේ කුමන විශේෂත්වයද?
එසේ බාප්දාදා විමසූ විට මෙහි පැමිණ සිටි තරුණයන් මෙසේ පිළිතුරු දෙනවා. අපට අවශ්‍ය දේ කිරීමට අවශ්‍යයි. බාප්දාදා ඊට නැවතත් දරුවන්ගෙන් විමසනවා. අච්චා, ඔබට මෙය කළ හැකිද? එය හොඳයි. ලෝකයේ අතින් තරුණයින් ගැන කියවෙන්නේ ඔවුන් බොහෝ මුරණ්ඩු බවයි. එනම් ඔවුන් සිතන දේ අනිවාර්යෙන්ම කරන බවයි. ඒ මිනිසුන් පවසන්නේ එයට විරුද්ධ දෙයි. බාප්දාදා පවසනවා, කෙසේ වෙතත් මෙහි බ්‍රහමීන් තරුණයන් මුරණ්ඩු නැහැ. ඔවුන් ඔවුන්ගේ පොරොන්දුවේ ඔවුන් ඉතා ස්ථාවරව සිටින අයයි. ඔවුන් තම පොරොන්දුවෙන් ඉවත්වන අය නොවේ. බාප්දාදා විමසනවා, ඔය තරුණයන් එවැනිද? ඔබගේ අත්ඇසවීම ඉතා පහසුයි. ඔබට අඩුතරමින් ඔබගේ අත්ඇසවීමට එඩිතර කම තිබෙන බැවින් බාප්දාදා සතුටු වනවා. කෙසේ වෙතත් දිනපතාම අමෘත් වේලාවේ ඔබ බාප්දාදාට වී ඇති පොරොන්දුව මතක් කරගන්න. එනම් මෙම බ්‍රහමින් දිවියේ ඔබගේ සිතුවිලි වලින්වත් ඔබ ලැබීම් වලින් සහ සේවයෙන් ඉවත් නොවන බව මතක් කරගන්න. දිනපතාම මෙම එඩිතරකම සහ ඔබ සිදු කර ඇති පොරොන්දුව මෙනෙහි කරන්න. නැවත නැවතත් පරීක්ෂා කරන්න. ඔබට තිබී ඇති එඩිතරකම සහ ඔබ සබා ඇති සිතුවිල්ල යන දෙකම ප්‍රායෝගික අන්දමකට සිදුවෙනවාද කියා නැවත නැවතත් පරීක්ෂා කරන්න. රජයේ පවසන්නේ තරුණීන් ලක්ෂ දෙකක් හෝ හතරක්වත් ශක්තිමත් වන්නේ නම් එවිට එය හොඳ බවයි. නමුත් බාප්දාදා පවසන්නේ සෑම බ්‍රහමින් තරුණයෙක්ම ලක්ෂයකට සමානයි යන්නය. බාප්දාදා විමසනවා, ඔබ මෙතරම් ශක්තිමත්ද? ඔව්, ඔබ ලක්ෂයකට සමානද? ඔබ මෙවැනිද? බාප්දාදා පවසනවා, බලන්න, ඔබ ආපසු නිවසට ගිය පසු, එනම් මෙම මදුබන් භූමියේ සිට ඔබ නැවතත් ඔබගේ නිවසට ගිය පසු මායා පැමිණ ඇති බව, සංස්කාර පැමිණ ඇති බව හෝ ගැටලු මතුවී ඇති බව පවසමින් ඔබ බාබාට ලිපි ලිවිය නොයුතුයි. බාප්දාදා පවසනවා, ගැටලු වලට විසඳුම් වල ප්‍රතිරූප වන්න. ගැටලු පැමිණෙයි, නමුත් ඔය සෑම කෙනෙක්ම තමන්ගින් මෙසේ විමසිය යුතුයි. මම කවුද? මා විසඳුම් වල ප්‍රතිමූර්තියක්ද? නැත්නම් මා ගැටලු වලින් පරාජය වීමට යන කෙනෙක්ද? එසේ තමන්ගින්ම විමසන්න. බාප්දාදා පවසනවා, ඔය සියලු දෙනාගේම නම්බුනාමය කුමක්ද? ඔය සියලු දෙනාගේම නම්බුනාමය ජයග්‍රාහී මැණික්ද? නැත්නම් පරාජය වීමට යන මැණික්ද? නැහැ, ඔබ ජයග්‍රාහී මැණික්. එහෙම නේද? ඔව්, ඔබ ඔබගේ බ්‍රහමීන් උපත ගත් සැනින්ම බාප්දාදා ඔබගේ නළල මත අවිනාශී ජයග්‍රහණයේ තිලකයක් තැබුවා. එබැවින් ඔබ අමරණීයත්වයේ ආශිර්වාදය ලැබූ අයයි. දැන් තමන්ටම මෙම පොරොන්දුව සිදු කරන්න. බාප්දාදා දරුවන්ට නැවතත් පවසනවා, මෙහිදී ඔබ ලවා පොරොන්දුවක් සිදු කරවන්නේ නම් ඔබ සියලු දෙනාම එම පොරොන්දුව වෙයි. නමුත් ඔබගේ මනසින් තමන්ටම පොරොන්දුවක් වන්න. මා කිසිවිටක මගේ සංස්කාරවල බලපෑමට යටත් වන්නේ නැහැ. එසේ ඔබ ඔබටම පොරොන්දුවක් වන්න. මෙම බ්‍රහමීන් ජීවාත්මය වන මගේ සංස්කාර පරමපියාගේ සංස්කාරයි. තඹ සහ කලියුගී සංස්කාර පරමපියාගේ සංස්කාර නොවන බැවින් ඒවා මගේ සංස්කාරද නොවේයි. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා, තමෝගුණී සංස්කාර ඔය බ්‍රාහ්මීන්වරුන්ගේ සංස්කාරද? එහෙම නැහැ. එසේ නේද? එසේනම්
ඔබ කවුද? ඔබ බ්‍රහමීන්වරුයි. එහෙම නේද? බාප්දාදා පවසනවා. බාප්දාදා තරුණ කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා. බලන්න, දාදීන්ලා පවා තරුණයන් ගැන ආඩම්බර වෙනවා. දාදීන්ට තරුණයන් කෙරෙහි සෙනෙහස තිබේ. ඇය තුළ ඔබ කෙරෙහි වැඩිපුර සෙනෙහසක් තිබෙනවා. කුමාර්ලා සුකුමාර්ලායි, එනම් පිවිතුරු කුමාර්ලායි. ඔබ නිකම් කුමාර්ලා නොවෙයි, නමුත් පිවිතුරු කුමාර්ලායි. ඔය සෑම කුමාර් කෙනෙක්ම ලෝකේ පරිවර්තනය සිදුකර එය සියලු දෙනාටම පෙන්වයි. අච්චා, බාප්දාදා විමසනවා, කුමාර්ලාට කිරීමට යම් වැඩක් දිය යුතුද? ඔබට එම ඉදිරිතරකම තිබෙනවාද? ඔබට එය කිරීමට සිදුවේ. බාප්දාදා කුමාරීන්ලාගෙන් ද එය විමසනවා. ඔය කුමාරීන් එය කරනවාද? පරමාත්ම පරමපියා බාබා ඔබට කිරීමට යම් දෙයක් දෙනවා. එබැවින් අවධානයෙන් අසා සිටින්න. ලබන වාරයේදී කුමාර්ලා වෙනුවෙන් මේට සමාන විශේෂ වැඩසටහනක් පවත්වමු. නමුත් යන වදනක් තිබෙනවා. බාබා ඔබට කිරීමට බොහෝ කාර්යයන් දෙන්නේ නැහැ. බාප්දාදා පවසනවා, ඔය සෑම කුමාර් කෙනෙක්ම කුමාර්ලා දහ දෙනෙක් බැගින් යුතු කුඩා අත්වල ලක් සූදානම් කර රැගෙන එන්නේ. එනම් කුමාර්ලා දහ දෙනෙක් බැගින් යුත් කුඩා බ්‍රේස්ලට් සූදානම් කර රැගෙන එන්නේ. බ්‍රේස්ලට් පළඳින්නේ අතේ, එහෙම නේද? ඔබ සෑම විටම බ්‍රහ්මපියාගේ අතට මල් වලින් සෑදූ වළල්ලක් දැමුවා. එබැවින් ඔය සෑම කුමාර් කෙනෙක්ම අන්න එව රැගෙන ආ යුතුයි. බාප්දාදා පවසනවා, නමුත් දුර්වල අයව ගෙන එන්න එපා, ශක්තිමත් අයව ගෙන එන්න. මදුබන් වලට පැමිණ ඉන්පසු නිවසට ගිය විට වෙනස් වන අය නොවෙයි. ඔවුන්ව දැකීමෙන් බාප්දාදා පවා මෙසේ පවසන ආකාරයේ ශක්තිමත් අයව ගෙන එන්න. අපූරුයි කුමාර්ලා, අපූරුයි. බාප්දාදා විමසනවා, ඔබ මෙය කරන්න සූදානම්ද? ඔබ මෙය කරනවාද? ඒ ගැන ටිකක් සිතන්න. නිකම්ම ඔබගේ අත් ඔසවන්න එපා. ඔබට ඒ කිරීමට සිදුවේ. ඔබට අන් අයව ඔබ හා සමාන කිරීමට සිදුවේ. ඔව්, දිත්ත විදේශිකයන්ද මෙය කරයි. බාප්දාදා විමසනවා, ඔය දිත්ත විදේශිකයන් මෙය කරනවාද? දිත්ව විදේශික කුමාර්ලා ඔබගේ අත් ඔසවන්න. ඔබත් දහ දෙනෙක් බැගින් ගෙන එනවා නේද? විදේශිකයන් ඔවුන්ව රැගෙන එයි. එමෙන්ම ඉන්දියාවේ අයත් ඔවුන්ව රැගෙන එයි. බාප්දාදා පවසනවා, එවිට අංක එකේ ගුණාත්මක බවින් යුතු ජීවාත්ම රැගෙන එන අයට තෑග්ගක් ලබා දෙනවා. එය ගුණාත්මක බවින් අඩු එකක් නොවෙයි, ඉතා හොඳ ගුණාත්මක බවින් යුතු තෑග්ගක් ලබා දෙනවා. පරමාත්ම පරමපියා බාබා තුළ කුමාර්ලා වෙනුවෙන් සෙනෙහස තිබෙනවා. බාප්දාදා පවසනවා, ධනාත්මක ක්‍රියා සිදු කරන කුමාර්ලා උපරිම සංඛ්‍යාවක් රජය සොයා ගන්නේ නම් එවිට ඔවුන් බොහෝ සතුට වෙයි. ඔය සෑම කෙනෙක්ම තව දහ දෙනෙක් ගෙන එන්නේ නම් මුළු ශාලාවම කුමාර්ලාගෙන් පිරෙන අතර එවිට අපට රජයේ කැඳවිය හැක. බලන්න, කුමාර්ලා මේ අයයි. කෙසේ වෙතත් ඔබට ඔවුන්ව රැගෙන ඒමට සිදුවෙයි. ඔබ ඔවුන්ව නිර්මාණය කළ යුතුයි. බාප්දාදා දරුවන්ට පවසනවා, ඔබගේ මනෝස්ථිතිය, ඔබගේ අරමුණ සහ එහි සුදුසුකම් ඔබ සමාන කරගන්නේ නම් එවිට සේවයෙන් සාර්ථකත්වයේ ඇතිවෙයිද නැද්ද යන සිතුවිල්ල ඔබට ඇතිවන්නේ නැහැ.
එය දැනටමත් සිදු කර අවසන්. ඔබ උපකරණයක් විය යුතුයි. එපමණයි. නිරන්තරයෙන් මෙම පොරොන්දුව නැවත නැවතත් මෙනෙහි කරන්න. ඔබ විස්මයන් සිදු කළ යුතුයි. අච්චා. බාප්දාදා පළමුවරට මෙම මුරලිය මදුබන් භූමියේදී අපට ලබා දෙන විට මුරලිය වේලාවේ කුමාරලා දෙදෙනෙක් හදිසියේ බාප්දාදා ඉදිරියේ වේදිකාව මතට පැමිණි අතර ඔවුන්ව වේදිකාවෙන් ඉවත් කිරීමට සිදුවිය. අච්චා. එවිට බාප්දාදා පැවසුවා, ඔබ නාටකයේ තුල තව නාටකයක් මේ දැන් දුටුවා. දැන් බාප්දාදා පවසන්නේ ඔබ නොබැඳි නරඹන්නෙක් ලෙස නාටකයේ නැරඹුවා. ඔබ විනෝද වුණා. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා, දැන් ඔබට තත්පරයකදී ශරීරයෙන් වෙන් වී ශක්තිමත් ජීව අවදාන ස්ථිතියක ස්ථාවර විය හැකිද? නැවතීමේ තිතක්. බාප්දාදා මෙසේ ඉතා බලවත් අභ්‍යාසයක් මෙහෙයවීය. අච්චා. විටින් විට මෙය නොකඩවා පුහුණු කරන්න. එනම් තත්පරයකදී ශරීරෙන් වෙන් වී ශක්තිමත් ජීව අවදාන ස්ථිතියක ස්ථාවර වන්න. නැවතීමේ තිතක් තබන්න. එක මොහොතක ඔබ ක්‍රියා සිදු කරනවා. ඊළඟ මොහොතේ ඔබ එයින් වෙන් වෙනවා. එමෙන්ම ශාරීරික බවින් ඔබ අශාරීරිකත්වයේ ස්ථාවර වෙනවා. මෙම පුහුණුව නොකඩවා පුහුණු කරන්න. බාප්දාදා පවසනවා, ඔබට එම අත්දැකීම මේ දැන් ලැබුණා. ප්‍රශ්නයක් පැමිණෙන ඕනෑම වේලාවකදී තත්පරයකදී නොබැඳි නරඹන්නෙක් වන්න. ප්‍රශ්නය අතිරික්ත ජවනිකාවක් බව සලකන්න. කුණාටුව තෑග්ගක් බව සලකන්න. එනම් කුණාටුව හෙවත් තුෆාන් තෑග්ගක් එනම් තෝෆා බව සලකන්න. එය අභිභවා යන්න. බාප්දාදා දරුවන්ගෙන් විමසනවා, ඔබට මෙම පුහුණුව තිබෙනවා නේද? ඔබ තව ප්‍රගතිය ලබත්ම මෙම පුහුණුව බොහෝසේ අවශ්‍ය වෙයි. එනම් නැවතීමේ තිතක්. ප්‍රශ්නාර්ථ ලකුණක් නොවෙයි. මේ සිදුවන්නේ ඇයි? ඒ සිදුවුණේ කෙසේද? එය සිදුවුණා? එසේ ප්‍රශ්නාර්ථ ලකුණක් නොවෙයි. නැවතීමේ තිතක්. ඉන්පසුව ඔබගේ පූර්ණ බලවත් ස්ථිතියේ ස්ථාවර වන්න. එවිට ප්‍රශ්නය පහළ තිබෙන අතර ඔබ නොකඩවා ඔබගේ මනෝස්ථිතියේ සිට අතිරික්ත ජවනිකාවක් ලෙසට එය නරඹයි. අච්චා. සියලු සම්පත්වලින් පිරිපුන් සෑම තැනකම සිටින සියලුම දරුවන්ට සෑම මොහොතකම නිරන්තරයෙන් සිනාමුසුව සහ සතුටින් රැඳී සිටමින් සියලුම ලැබීම් වලින් පිටාර ගලමින් සිටින සියලුම ජීවාත්මයන්ට පරමපියාට ඔවුන් වූ පොරොන්දුව ඔවුන්ගේ ප්‍රායෝගික ජීවිතවලින් හෙළිදරව් කරන ආලෝකණය ලැබූ සහ යෝගී දරුවන්ට පරමපියාට සමාන සහ ඔවුන්ගේ සුදුසුකම් ඔවුන්ගේ අරමුණට සමාන ජීවාත්මයන්ට සෑම මොහොතකම සම්පත්තුගයක් ඇති සහ නැවතීමේ තිතක් තබන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට බාප්දාදාගේ සෙනෙහස ස්මරණය මෙන්ම හදවත සනසන්නාගෙන් එනම් දිලාරාම්ගෙන් සෙනෙහස සහ ස්මරණය සහ නමස්කාරය. අද දින බාප්දාදා දරුවන්ට ලබා දෙන වරදානය. ඕනෑම අහිතකර සිදුවීමක් ඔබගේ ගුරුවරයෙක් බව සලකා ඒ අනුව එයින් පාඩමක් ඉගෙනගෙන
අත්දැකීම් ඇතිපතරුවක් වේවා. ඕනෑම සිදුවීමකට බිය වෙනවා වෙනුවට ඒ කෙටි කාලයකට පමණක් ඔබගේ ගුරුවරයා බව සලකන්න. එවන් සිදුවීම් ඔබට විශේෂයෙන් බල දෙකක් අත්විඳීමට සලස්වයි. එම බල දෙකෙන් එකක් දරා ගැනීමේ බලය වන අතර අනෙක් බලය මුහුණ දීමේ බලයයි. මෙම පාඩම් දෙක ඉගෙන ගන්න. එවිට ඔබ අත්දැකීම් ඇත්තෙක් වෙයි. ඔබ භාරකරුවෙක් බවත් කිසි දෙයක් ඔබගේ නොවන බවත් ඔබ එසේ පවසන විට ඔබ සිදුවීම් වලට එසේනම් බියවන්නේ ඇයි? භාරකරුවෙක් යනු ඔබ සෑම දෙයක්ම පරමපියාට භාර දී ඇති බවයි. එබැවින් සිදුවන කුමක් වුණත් අනිවාර්යෙන්ම යහපත් වෙයි. මෙම අවධානය තබා ගැනීමෙන් ඔබ නිරන්තරයෙන් සැහැල්ලුවෙන් සහ බලයේ ප්‍රතිමූර්තියක් ලෙස රැඳී සිටී. පාඨය. මధుර වූ ගති ස්වභාවයක් ඇති අයට වැරදීමකින්වත් කිසිවෙකුට දුකක් ඇති කළ නොහැක. ඕම් ශාන්ති.